බලාගත් සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට මම අද මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තින්නේ අපේ database management system වල question set 13 එක එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට හරි මේ විදිහට තමයි අපේ question set 13 එක තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා අපි ප්‍රශ්න 6ක් අහලා තිනවා අපි අපේ AVG SQL software එක open කරගෙන මේකින් එක ප්‍රශ්න වලට අපි answers අරගෙන යමු හරි මම මේ විදිහට මගේ AVG SQL software එක open කරගත්තා අපි දැන් අපේ question set 13 වල එකින් එක ප්‍රශ්න වල දාලා answers අරගෙන යමු හරි අපිට මේ ෆයින් ප්‍රශ්නින් අහලා තියෙන්නේ ග්‍රේඩ් 11 එකේ ඉන්න ස්ටුඩන්ට්ස් ලාගේ ග්‍රේඩ් 11 එකේ ඉන්න ස්ටුඩන්ට්ස් ලාගේ නේම් එකේ තියෙන ලෙටර්ස් වල කවුන්ට් එක තමයි අපිට ගන්න කියන්නේ. ඒ කියන්නේ ලෙටර්ස් ගාන තමයි. ඒ කියන්නේ හැම ස්ටුඩන්ට්ස් කෙනෙක්ගෙම ඒ ස්ටුඩන්ට් අදාළව එයාගේ නේම් එකේ තියෙන ලෙටර්ස් ගාන තමයි අපිට අරගන්න කියලා තියෙන්නේ. එහෙනම් බලමු ඒකට අදාළ SQL කෝඩ් එක කොහොමද ලියන්නේ කියලා. හරි අපි පළවෙනි ප්‍රශ්නට අදාළ SQL query තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේන ඇති අපි මේ කොහොමද දේ තියෙන්නේ කියලා දැන් කතා කරමු. මෙතන ඔයගොල්ලෝ පේන ඇති අපි අලුතෙන් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා තියෙනවා මෙතන length කියලා. අපි මේ length කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ අපිට සම්කිසි string එකක තියෙන characters ගානේ number එක අරන් දෙනවා කියන්නේ characters ලා count එක අරගෙන දෙනවා මේ length කියන ෆන්ක්ෂන් එකෙන්. හරි මෙතන ඔයගොල්ලෝ පේන ඇති මෙතන අපි ඉස්සෙල්ලාම select කරේ තමයි ගාලා තියෙන්නේ select එකේ මෙතන අපි length එක අරගෙන දෙනවා first name එකේ length එක අරගෙන දෙනවා ඊට පස්සේ last name එකෙත් අපි මේ විදිහට length එක අරගෙන මේ දෙක එකතු කරලා දෙනවා. මොකද අපිට ඕන full name එකේ length එක තමයි අපිට ඕන. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ පේන ඇති from එක දාලා student table එකෙන් තමයි අරන් තියෙන්නේ. මෙතනදී මෙතන මේ inner join කරන්න ඕයි කියන්නේ දැන් මෙතන 11 අවසරයක විතරනේ තියෙන්නේ data. ඕනනම් මෙතන මේ මම select කරලා තියෙන query එක ටික දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මම මේක දැම්මේ දැන් මෙතන 11 අවසර විතරයි. මේකේ 12 අවසර කියලා එකක් තියෙන්න පුළුවන්. අය 13 අවසර කියලා එකක් තියෙන්න පුළුවන්. මම ඒ ඔක්කොම ගලපන විදිහට දැම්මේ. මෙතන ඔකොන් පේනවා ඉතින් අනිවාර්යයෙන් මෙතන 11 කියන එක තියෙන්න ඕන. දැන් 11 13 අවසරක් තිබ්බොත් එතන 13 අවසර එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන අපි වයිල් කාඩ් එක යූස් කරලා තිනවා මේ ලයික් කියන කීවර්ඩ් එක දාලා ඒකේ කියලා තියෙන 11 කියන එක يعني මෙතන 11 කියන්නේ 11 කියන නම්බර් එකට පස්සේ ඕන අකුරක් තිබ්බට අවුලක් නෑ. කියන්නේ මෙතන B يعني මෙතනින් පස්සේ කිසිම එකක් බලන්නේ නෑ. මෙතන ෆස්ට් කියන්නේ මුලට තියෙන්න ඕනේ 11 කියලා. ඒ විදිහට තමයි මේ වයිල් කාඩ් එක වැඩ කරන්නේ. මෙතන අපි ආයේ ක්ලාස් කියන ටේබල් එකේ ජොයින් කරලා තිනවා. මොකද ක්ලාස් කියන ටේබල් එකේ තමයි ඒ ක්ලාස් එකට දාලා ක්ලාස් නේම් එක තියෙනවා. ඒක නිසා තමයි මේක අපි වේර් ක්ලෝස් එකට දාලා ක්ලාස් නේම් එක විදිහට අරගෙන තියෙනවා. මෙතන ඕනනම් මේක දාන්න නැතුව එක්සිකියුට් කරපුවාම උත්තරේ එනවා. මේක දාලා මොකද මේ විදිහට මේක දාලා එක්සිකියුට් කරනනම් මේ විදිහට මොනවාද මේ විදිහට ආන්සර් එක එනවා. මේක දාලා මේක දාලා දැම්මත් ආන්සර් එක කොහොමද දෙකම එකයි. මේක දාන්නේ කියන්නේ වැඩි දුර ආරක්ෂා කරන්න මේක දාන්නේ කියන්නේ වැඩි දුර කියන්නේ 11 අවසරක් ට අමතරව 12 අවසරක් වගේ තිබ්බොත් ඒකට දාලා තමයි මේක මේ විදිහට පාවිච්චි ගන්නෙ. හරි ඔය විදිහට තමයි අපේ පළවෙනි ප්‍රශ්න අදාළ ආන්සර් එක එන්නේ. හරි අපි යමු දැන් අපේ දෙවෙනි ප්‍රශ්නට. අපේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සිංහල ලැන්ග්වේජ් ඇන් ලිටරචර් කියන සබ්ජෙක්ට් නේම් එකට අදාළව ලෙටර්ස් කවුන්ට් එක තමයි අපිට අරගන්න කියන්නේ. ඒ කියන්නේ ලෙටර්ස් වල තියෙන ලෙන්ත් එක තමයි අපිට මේකිනුත් ඉල්ලන්නේ. අපි බලමු ඒකට අදාළ SQL query කොහොමද එන්නේ කියලා. හරි මේ තියෙන අපේ දෙවෙනි ප්‍රශ්නට අදාළ SQL query ඔයගොල්ලෝ බලාගත්තා කියන විදිහට මෙතනත් අපි select එකක් මේ ගහලා තින්න. ඔයගොල්ලෝ පේනවාදී අපේ සිංහල ලැන්ග්වේජ් ඇන් ලිටරචර් කියන නේම් එක මෙතනින් දාලා තියෙනවා. මේක string එකක්. මෙතනින් අපි ඒක එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට ඒක ඇතුළේ කියන්නේ curly bracket මේ parameters දෙයක් ඇතුළේ තමයි අපි දාලා තියෙන්නේ. මේ parameters එක එළියෙන් ඕකට වෙන දේ මේ විදිහට දාලා තියෙනවා length කියන function එක. අපි මේකිනුත් ගන්නෙ length එක තමයි ගන්න. කියන්නේ මේකට අපි දාලා තියෙන characters ගන්න තමයි අපිට ඉන්නේ. අපි බලමු execute කළා අපිට answer එකේනවද කියලා. හරි ඕකට වෙන දේ මේ විදිහට අපිට answer එකේනවා 29 කියලා. හරි ඔය විදිහට තමයි අපි ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ. හරි අපිට අපේ ඊළඟ ප්‍රශ්නෙට ආලා තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙ අපිට ආලා තියෙනවා. ග්‍රේඩ් 11 A එකේ ඉන්න ස්ටුඩන්ට්ස් ලාගේ ඒ කියන්නේ ෆුල් නේම් ටික අරගෙන ඒ නේම් වල ලෙටර්ස් කවුන්ට් එක තමයි අපිට අරගන්න. කියන්නේ අපි බලමු එකට දාලා SQL query කොහොමද එන්නේ කියලා. හරි මේ තියෙන අපේ තුන්වෙනි ප්‍රශ්නට අදාළ query එක ඕගොල්ලෝ පේනවා. ඉතින් අපි බලමු කොහොමද අවිල්ල තියෙන්නේ කියලා. මෙතනත් අපි අර කලින් වගේම ඒ කියන්නේ අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ මෙතනත්. එතන චූටි වෙනස වෙලා තින්නේ කලින් ප්‍රශ්නේ අපි කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ 11 ඔක්කොගෙම. එතකොට අපි මේ කන්ඩිෂන් එක දාලා තිබ්බේ නෑ. ඒ කියන්නේ මේ නේ ජොයින් කළා. මෙතන අපි ක්ලාස් නේම් එක අරගෙන 11 කියන එක අරන් තිබ්බේ නෑ. එතකොට සේරම ස්ටුඩන්ට්ස් ලාගේ එතකොට තිබ්බේ මෙන්න මේ උඩ කොටස විතරයි. මෙන්න මේ කොටස විතරයි තිබ්බේ. අපි දැන් මෙතෙන්ට අලුතෙන් ඇඩ් කරලා දිනවා. ඕගොල්ලෝ පේනදී ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි තමයි අපිටත් ඕනේ. කියන්නේ ෆුල් නේම් එකම යෝන. මෙතන ඕනේ 11 කියන ක්ලාස් එකේ ස්ටුඩන්ට් ලාගේ තමයි ඕන. ඒක නිසා අපි මෙතන ක්ලාස් කියන ටේබල් එක ජොයින් කරලා තිනවා. ඉනර් ජොයින් කරලා තිනවා අපේ ස්ටුඩන්ට් කියන ටේබල් එකට. ඊට පස්සේ මෙතන අපි වේර් ක්ලෝස් එක පාවිච්චි කරලා මෙතන ක්ලාස් නේම් එක සමානද කියලා බලලා තිනවා 11A. අපි බලමු මේක එක්සිකියුට් කළා අපිට ආන්සර් එක එනවාද කියලා. හරි ඔයගොල්ලෝ පේනදී මේ විදිහට ඒ 11A එකේ ඉන්න ස්ටුඩන්ට්ස් ලාගේ ෆුල් නේම් එකට අදාළ ලෙන්ත් කවුන්ට් එක මේ විදිහට අපිට අවිල්ල තියෙනවා. ඔයගොල්ලෝ පේනවා.
හරිය බලමු අපි හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද අපිට අවිල්ල තියෙන්නේ කියලා. අපිට හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තින්නේ 11 BA කේන් ස්ටුඩන්ට්ස් ලාගේ ඒ 11 BA කේන් ස්ටුඩන්ට්ස් ලා ඔක්කොගෙම ෆස්ට් නේම් එක කැපිටල් ලෙටර්ස් වලින් අරගන්න කියලා කියනවා. අපි බලමු ඒකට අදාළ query කොහොමද එන්නේ කියලා. හරි මේ තින්න අපි හතරවෙනි ප්‍රශ්න අදාළ query ඕගොල්ලෝ පේන විදිහට මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන ඉස්සෙල්ලාම අපි මෙතන වෙනම අලුතින් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා තියෙනවා ඕගොල්ලෝ පේනදී මෙතන upper කියලා. මේ upper කියලා කියන්නේ upper case කියන එක. කියන්නේ capital ලකුණු කියන එක. ඕගොල්ලෝ පේනද මෙතන select එකක් ගහලා මෙතනත් අපි upper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මෙතන first name එක තමයි අරන් තියෙන්නේ. ඒක අපි student කියන table එකකින් තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලෝ පේනද මෙතන අපි student table එක අරගෙන ඉවිල්ලා ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් class table එක අපි පාවිච්චි කරන්න ඕන. මොකද මෙතන ඒ කියන්නේ අපි class එක 11 b කියලා අරගන්න කියලා තියෙනවා. එතකොට මෙතන අපි මේ class table එක join කරලා දිනන ඊට පස්සේ where clause එක පාවිච්චි කරලා class name එක 11 b එක වෙච්ච තමයි මෙතනින් අරන් තියෙන්නේ. අපි බලමු මේක execute කරලා අපිට එනවද කියලා අපේ answer එක. හරි ඕගොල්ලෝ පේනයිද මෙතන මෙහෙම මේ විදිහට අපිට answer එකගෙනවා 11 b එකේ ඉන්න students ලාගේ first name එක capital ලකුණු වලින් තමයි මේ විදිහට අවිල්ල තියෙන්නේ. අපි හරි අපි දැන් බලමු අපේ first වෙනි ප්‍රශ්නේ මොකද්ද අපිට අහලා තියෙන්නේ කියලා. අපිට first වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා subject කියන්නේ අපිට subject table එකේ තියෙන කොම සබ්ජෙක්ට් වල නේම්ස් ටික අපිට ගන්න කියනවා සිම්පල් ලෙටර්ස් වලින්. අපි බලමු මේකට අදාළ query එක කොහමද එන්නේ කියලා. හරි මේ තියෙන අපේ පස්වෙනි ප්‍රශ්න අදාළ query එක ඔබන්න පේන ඇති මේ විදිහට තමයි query එක ඇවිල්ලා තියෙන්නේ මෙතන. මෙතන අපි ඉස්සෙල්ලාම මෙතන select එකක්මයි ගහලා තින්නේ ඔබන්න පේනවා. මෙතන subject කියන table එකකින් අපි subject name එක අරගෙන තියෙනවා lower කියන function එක පාවිච්චි මේ lower කියන එක පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි කලින් පාවිච්චි කරේ upper කියන එක. කියන්නේ upper case. මෙතන lower කියලා තියෙන්නේ lower case. ඒ කියන්නේ simple අකුරු තමයි එන්නේ මෙතන. අපි බලමු මේක execute කරලා අපිට answer එක එනවද කියලා. හරි ඕගොල්ලෝ පේනවද මේ විදිහට අපිට මේ subject name ටික මේ විදිහට simple letters වලින් එනවා. ඕගොල්ලෝ බලාගත්තද? හරි අපි බලමු අපේ අන්තිම ප්‍රශ්නේ මොකද්ද අපිට අහලා තියෙන්නේ කියලා. හරි අපිට අපේ ඒ ප්‍රශ්نين අහලා තියෙන්නේ science කියන subject එකට අදාළව සේරම terms වලදී. කියන්නේ සේරම terms වලදී 11A කියන class එකේ ඉන්න Amanda Musiski science කියන subject එකේ average එක තමයි අපිට අරගන්න කියන්නේ. කියන්නේ marks වල average එක තමයි අපිට අරගන්න කියන්නේ සේරම terms වල. අපි බලමු එකට දාලා SQL query කොහොමද type වෙන්නේ කියලා. හරි මේ විදිහට තමයි අපේ අන්තිම ප්‍රශ්නට දාලා query එක එන්නේ. අපි බලමු මේක කොහොමද හැදලා තියෙන්නේ කියලා. මෙතනත් අපි select query එකමයි පාවිච්චි කරලා තින්නේ. ඕගොල්ලෝ පේනවාද marks කියන column එකේ AVG කියන්නේ average function එක අපි මෙතනට පාවිච්චි කරලා තින්නේ. මේ marks එක අපිට ඕන average එකක්. මෙතන student exam mark record කියන table එකෙන් තමයි අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේ table එකට මේ විදිහට inner join කරලා දෙනවා subject class student කියන tables තුන. ඊට පස්සේ අපි where clause එක පාවිච්චි කරලා class name එක 11 A වෙච්ච first name එක Amanda සහ last name එක Moses වෙච්ච student ගේ subject name එක science වෙච්ච. ඒ කියන්නේ මෙතන අපිට එන්නේ සේරම terms වල science subject එකට අදාළව Amanda Moses කියන student ගේ marks වල average එක තමයි ඉන්නේ. අපි බලමු මේක execute කරලා අපිට answer එක එනවාද කියලා. මේ විදිහට මම run දෙන්නම්. හරි ඕගොල්ලෝ පේනද මේ විදිහට 80 කියලා අපිට answer එකක් එනවා. හරි මේකට අපිට තව query එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකත් ඔයගොල්ලෝ මේ විදිහට පෙන්නන්නම්. يعني මේකට අපිට queries ලියන්න පුළුවන්. يعني ඕන විදිහකට query එක ලියලා අපිට answer එක ගන්න පුළුවන්. මම මේකට ඔයගොල්ලන්ට උදාහරණයක් පෙන්නන්න මේ තව query එකක්. හරි ඕගොල්ලෝ පේන ඇති මෙතන මම කරලා තියෙන select query එක මෙතනත් පාවිච්චි කරලා තියෙනවා. මෙතන අපි mark කියන table එකෙන් අපි අරගෙන තිනවා average එක. මෙතන ඒකත් අපි පාවිච්චි කරලා තියෙන්නේ student exam mark කියන record එක. marks record කියන table එක අපි ඒකට subject කියන table එක join කරලා දෙනවා. ඊට පස්සේ මෙතන අපි where කියන clause එක දාලා අපි subject එක මෙතනින් අරගෙන යනවා. subject name එක science කියන එක අපි මෙතනින් අරන් දෙනවා. ඊට පස්සේ අපි n කියන එක පාවිච්චි කරලා ඕගොල්ලෝ පේන ඇති මෙතන student index number එක තමයි අපි මෙතනින් in කියන එක පාවිච්චි කරලා මෙතන sub query එකක් දාලා අපි අරන් තියෙන්නේ. අපි ඒ sub query එකෙන් අපි කියලා තියෙනවා ඕගොල්ලෝ පේන ඇති මෙතන අන්තිමට class name එක සහ first name එක සහ last name එක මෙතන කියනවා. ඕගොල්ලෝ පේන ඇති මේ විදිහට අපි ඒ sub query එකට join කරලා තියෙනවා මෙතන class table එක. student කියන table එකට class table එක මෙතන join කරලා තියෙනවා. ඕගොල්ලෝ බලාගත්තා. අරකේ answer එකමයි එන්නේ. අපි බලමු මේකත් run කරලා. හරි ඕගොල්ලෝ පේන ඇති මේ විදිහට ඒකෙත් එන්නේ අපිට 80 කියලා answer එකමයි. හරි. මම හිතනවා ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. හරි ඒ විදිහට අපේ database management system වල question set 13 එක ඉවර වෙනවා. එහෙනම් අපි තවත් මේ වගේ database management system question set එකකින් ආයෙත් හම්බ වෙනවා.